අපි දැන් absolute x member වල definition එකට යමු. F කියන එක differentiable නම් interval එකක i කියන interval එකේ f කියන එක differentiable වෙනවා. මේ number c එක i කියන interval එකේ number එක. එතනයි i කියන interval එකේ තියෙන value එක. එහෙම වෙන වෙලාවට fc එක absolute maximum එකක් කියලා කියනවා. වැඩි මගයක් f on i. මේ i කියන interval එකේදී f ලබා ගන්න වැඩි මගය fc කියලා කියනවා. මේ fc එක විශාලයි හෝ සමාන නම් අනිත් ඔක්කොම input වලට වඩා නේ for all x in i දාන ඕන input එකකට වඩා i වල එන output එකට වඩා මේක වැඩි හෝ සමානයි නම් absolute minimum එකක් කියලා කියනවා. මේක ඔක්කොම output වලට වඩා අඩුයි හෝ සමානං i වල. හරි, ඔබට උදාහරණයක් හැටියට කියන්න පුළුවන්. පන්ති පහක් තියෙනවා කියමු, එකම විෂය ගන්න. ඒ පන්ති පහෙන්ම වැඩියෙන්ම ලකුණු ගන්න එකනා තමයි absolute maximum එක. absolute minimum එක වෙන්නේ ඒ පන්ති පහෙන්ම අඩුවටම ලකුණු ගන්න එකනා. මේවත් අපි absolute extreme value කියලා කියනවා. මේ දෙකම එකට ගත්තොත් ඊළඟට relative extreme values කියන්නේ interval එකක් තියෙනවා නම් c i කියන fc එක maximum එකක්. ඒ කියන්නේ මොනවා හරි අපිට interval එකක් හොයාගන්න පුළුවන් නම් මේ i එක ඇතුලේ තියෙන fc එක maximum එකක් වෙන්නේ ඒ interval එකේදී විතරයි. එහෙම එකක් හොයාගන්න පුළුවන් නම් fc එක maximum එකක් වෙන ඒ interval එක ඇතුලේදී අපි කියනවා එක relative maximum එකක් කියලා. ඒ කියන්නේ යා වටේ තියෙන අයට වැඩිය ලොකු එකක් නා. මේවට උදාහරණ හැටියට හිතන්න පුළුවන්. අර පන්ති පහ ගත්තොත් අපි එක එක පන්තිය වැඩිම ලකුණු ගත්තලා මෙයා ඉන්නවනේ. ඒව තමයි මේ relative maximum වෙන්නේ. එයා වටේවට වැඩිය වැඩිම ලකුණු තියනවා කියන අදහස. එතකොට c එක ඇතුළත්ව අපිට හොයන්න පුළුවන් නම් interval එකක් c එක වටේ ඒ interval එකේදී විතරක් මෙයා වැඩිම වෙනවා නම් එතකොට අපි කියනවා ඒක ඒ interval එකේදී වැඩි වෙනවා නම් විතරක්. මේ interval එකේ මොනවා හරි හොයාගන්න එකදී වැඩිම වෙනවා නම් අපි කියනවා absolute relative maximum එකක් කියලා. ඒ වගේම ඒ interval එකක් තියෙනවා නම් c i තිබෙන fc කියන එක ඒ interval එකේ values වලට එයා වටේ තියන අයට වඩා අඩුයි නම් අපි කියනවා relative minimum කියලා. මේක ගත්තොත් අර එක එක පන්තිය අඩුම ලකුණු ගන්න ළමය වගේ කියලා හිතන්න පුළුවන්. එතකොට පස්තර එක මේක ගත්තොත් මේක තමයි මේ ඇබ්සලූට් මැක්සිමම් එක තමයි උසම කඳුම. මේ උසම පොයින්ට් එක ඇබ්සලූට් මිනිමම් එක තමයි පහතම පොයින්ට් එක. හරි, ඒවා එතකොට රිලේටිව් මැක්සිමම් නෙවෙයි රිලේටිව් මිනිමම් නෙවෙයි වෙනවා. මොකද මේ i interval එක i කියලා හිතන්න පුළුවන් නේ අපිට. ඊළඟට ගත්තොත් මෙන්න මෙහෙම ඒවා. මේක රිලේටිව් මැක්සිමම් එකක්. මොකද එයා වටේ මේ පොඩි ඉන්ටෝල් එක ගත්තොත් ඒකේ තියෙන ඔක්කොටම වඩා එයා ලොකුයිනේ. මෙතන මේ c කියන එක රිලේටිව් මිනිමම් එකක්. එයා අයිති වෙන ඉන්ටෝල් එකක් එයා ගන්න පුළුවන් එයා වටේ ඔක්කොටම වඩා අඩු වෙන. හරි, ඊළඟට මෙයා ගත්තොත් එයාත් රිලේටිව් මිනිමම් එකක්. මොකද එයා වටේ මේ ඉන්ටෝල් එක ගත්තොත් එයාත් අයිති වෙන මෙන්න මේක. ඒකෙදි එයා අඩු මේක. එතකොට එයා වටේ ඉන්ටෝල් එකකදී වැඩි මේක හරි අඩු මේක වෙනවා නම් කියනවා රිලේටිව් maximum කියලා. එතකොට absolute maximum එකයි absolute minimum එකයි මේ relative maximum minimum අතර තියෙනවා නේ. හරි, මේක කඳු පන්තියක් කියලා හිතුවොත් relative maximum කියන්නේ කඳු මුදුන්. හරි, එතකොට absolute minimum වෙන්න පුළුවන් මේ සානු වගේ තියෙන ඒවා. හරි, මේ වගේ end points වල. හරි, absolute maximum උත් මේ end points වල එන්න ඕන. එතකොට relative maximum මේ වගේ කෙළවර වලත් එන්න පුළුවන්. relative maximum minimum. හරි, එතකොට උසම කඳු මුදුන තමයි absolute maximum එකනේ. critical number. critical number එකක් කියලා කියන්නේ derivative එක අත දැක්විලා derivative එක බිංදුව වෙන point එකක් හරි derivative එක undefined
critical number එකක් කියන්නේ මුලින්ම c කියන point එකක ඒකේ function එක අත් දැක්විලා තියෙනවා නะ එහම අත් දැක්විලා තියෙන වෙලාවක derivative එක බිඳුව වෙනවා නම් හරි derivative එක undefined වෙනවා නම් හරි ඒකට අපි කියනවා critical number එකක් කියලා. එතකොට ඒක x equals value x x ගන්න අගයක් නේ. එතකොට මේ critical point එකක් කියලා කියන්නේ මෙන්න මේ cartesian coordinate c critical number එකක් වෙලාවට c x c කියන cartesian coordinate වලින් දෙන point එක critical number එකක් කියලා කියන critical point එකක් කියලා කියනවා. critical point එකක් හොයා ගන්න තියෙන steps ගත්තොත් පළවෙනියට derivative එක හොයා ගන්න වෙනවා නේ. ඊට පස්සේ derivative බිඳුව වෙන points බලනවා. ඒ ඒවා කෙලින්ම critical numbers දෙනවා. මොකද derivative එක බිඳුවයි කියන්නේ අනිවාර්යෙන් ඒ point එකේදී function එකත් අත දැක්විලා තියෙනවා නะ. derivative එක අත දැක්විලා තියෙනවා නะ. ඒකින්ද මේවා අපිට function එක අත දැක්වෙනවාද කියලා අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. derivative එක අත දැක්විලා තියෙනවා නම් ඒ point එක ඉබේම function එක අත දැක්විලා තියෙනවා. ඊළඟට derivative වල එක අත දැක්විච්ච points ගැන බලන්න ඕන. හරි? ඒ වගේ function එක define වෙලා derivative එක define නැති points. හරි? එතකොට එකක් තමයි ඒව හොයාගන්න විදිහ denominator එක zero වෙන point. denominator එක zero වෙන point derivative එක. derivative එක rational function එකක් නම් ඒක හරය බිඳුව වෙන එහෙම නැත්නම් denominator එක බිඳුව වෙන points බැලුවොත් ඒවා critical point numbers වෙනවා. සමහර වෙලාවට definition එකේ definition එකේ අර්ථ දැක්වීම හරහා critical numbers define වෙලා නැති derivative එක define නැති points අඳුර ගන්න පුළුවන්. derivative එකේ අර්ථ දැක්වීම හරහා ගිහිල්ලා definition එක derivative එක අර්ථ දැක්විලා නැති points හොයාගන්න පුළුවන්. හැබැයි මේ points වලදී මතක් කරලා check කරන්න ඕනේ හැමතිස්සම function එක define වෙලාද කියලා. ඒ මේ derivative එක define නැති command දී පාවිච්චි වෙන අවස්ථා දෙකක් තමයි list කරලා තියෙන්නේ. මේ දෙක විතරක් නෙමෙයි ඕනෙම විදිහකින් derivative එක අර්ථ දැක්වෙන්නේ නැති වෙලාවල් function එක අර්ථ දැක්විච්ච critical point එකක් වෙනවා. හරි. අපි දැන් උදාහරණයක් බලමු. මේ උදාහරණය මේ critical numbers හොයන්න කියලා තියෙනවා. හරි. එතකොට පළවෙනියට මම අවකලන සංගුණකය හොයා ගන්න ඕනනේ. එතකොට මේක අවකලනය කරාම මේක අවකලනය කරන්න වෙනවා quotient rule එක දාලානේ. ඒක දාලා අවකලනය කරාම හරයේ නැත්තම් numerator එකේ derivative එක times denominator එක හරයනේ. මේක minus කියන්නේ හරය. ඒක ගන්න පුළුවන් minus ලවය නැත්තම් numerator එක times denominator එකේ derivative එකනේ අවකලනය. එතකොට ලවය අවකලනය times හරය numerator එකේ අවකලනය වැඩි කරන්න ඕන අපි denominator එකේ. ඊළඟට මෙතන හරය sorry ලවය denominator එක times හරය derivative එක denominator එකේ derivative එක. හරි. එතකොට මේකට power rule එක දාන්න පුළුවන් x වල 1 8 3 කියලා ලියලා. එතකොට 1 8 3 එනවා එකෙන් ඊළඟට ඍණ 1 1 3න් 1 බලය ඍණ 1 කියන්නේ 2 8 3යි. මේකේ cube root එක එහෙම තියෙනවා. ඊට පස්සේ මේක සුළු කරාම අපිට එනවා මේක. හරි. මේක උඩයට මාරු කරලා වැඩි කරලා මේ දෙක එකතු කරලා සුළු කරාම මේක එනවා. හරි. ඊට පස්සේ derivative එක බිඳුව වෙන වෙලාවෙන් එන ඒවා හොයාගන්න අපි derivative එක බිඳුව